සුබ දවසක් වේවා bonsai tracy youtube channel එකත් එක්ක වෙලා ඉන්න මගේ යාළු සියලු දෙනාටම ඉතින් අද දිනේදී මම ඔබට ගෙනීමට බලාපොරොත්තු වෙන්නේ මගේ සන්තකයේ තිබෙන ටිකක් තරමින් විශාල කුඹුක්ෂාක වැඩි කාලයක් යොදාගෙන ඉසේ නැත්නම් වසර ගණනාවක් යොදාගෙන නිර්මාණ ලෙස නිර්මාණය කරමින් පවතින ඉදිරියේදී වසර 5කින් පමණ නිමා කිරීමට බලාපොරොත්තු වෙන ශාක 3ක් යොදාගෙන තවත් අලුත් අදහසක් ඔබේ මනසට එකතු කරන්නට මොකද මම අද මෙම වීඩියෝව ගෙනෙන්න බලාපොරොත්තු වෙන්නේ අද වෙනකොට ලංකාවේ මේ බොන්සයි කියන කලාව වැරදි තැනක ස්ථානගත වී තිබෙනවා එසේත් නැත්නම් දියුණු රටවල තිබෙන තාක්ෂණය උපයෝගී කරගෙන මේ ස්වභාවික මාධ්‍ය තිබෙන ශාක කුරු ශාක බවට පත් කරලා තිබෙනවා ජාන වෙනස් කිරීම තුලින් අද අපේ අය උත්සාහ කරනවා අන්නේ කුරු ශාක බවට පරිවර්තනය කළ ජාන වෙනස් කළ ශාක බඳුන්ගත කොට එය බොන්සායි ශාකයක් ලෙස අරුත් ගන්නන්නට ඉතින් ඔන්න අදත් අභියෝගාත්මක ප්‍රකාශයක් සිදු කළා බොන්සායි ට්‍රෙසිත් එක්ක අමනාප වෙන්න එපා මම කතා කරන්නේ තිත්ත උනත් ඇත්ත ඒ හින්න මගේ යාළුවනි අද තරමක් කඳ විශාල කාලයක් බලාගෙන ඉඳලා නිර්මාණය අවසන් කිරීමට සිදු වෙන ශාක කීපයක් මෙම නිර්මාණ පිළිබඳව ඔබට අදහස ගෙන ඒමට යොදා ගැනීමට මම තීරණය කළා. ඔය ඔබට පෙනෙන ශාකය දැනට වසර කිහිපයකට පෙර මම බඳුන්ගත කළ ශාකයක්. ඉතින් මම මේ ශාකයට ඉතාම නිදහසේ හැදෙන්න දුන්නා. මොකද මෙය මුලින් සිටවන අවස්ථාවේදී නිර්මාණය පිළිබඳව කිසිදු මට හැඟීමක් තිබුණේ නැහැ. එම නිසා ගහට ඕන විදිහට අතු හැදෙන්නට මම අවස්ථාව ලබා දුන්නා. ඉතින් එය අද තමයි යම් කිසි හෝ වෙනස් කිරීමකට ලක් කරන ප්‍රථම අවස්ථාව. ඉතින් මම තවත් ගැටලුවකට මුහුණ දෙන්නට සිදු වුණා. ඔය ඔබට පෙනෙන ස්ථානයට පහතින් තිබෙන අලුත් දලු කිහිපය මගේ මේ නිර්මාණය පිළිබඳව වෙනස්ම මානයකට ඔළුව ගෙන යාමට මට අවස්ථාව ඇති වුණා. පහුගිය කාලවකවානුවේ තිබුණු වර්ෂාපතනයත් සමග ඒ හටගත්ත අලුත් ත්‍රිකිලි කිහිපය තුළින් සමහර විට අනාගතයේදී මෙය වෙනස්ම විදිහේ නිර්මාණයක් බවට මම ස්කැස්කේඩ් එකකට ආසන්න නිර්මාණයක් මේ ශාකය තුළින් සිදු කරાવી කියන දැනට බලාපොරොත්තුව තිබුණා. නමුත් මම දැනට ඒ පිළිබඳවත් ස්ථිර නිගමනයකට ඇවිල්ලා නැහැ. ඉතින් ඉන් අනතුරුව ඔබට පෙනෙන ශාකය යාළුවනේ මෙයත් කුඹුක් ශාකයක් තරමක් කඳ විශාල දැනට වසර ගණනාවක් මුළුල්ලේ මාස අන්තකයේ තිබෙන ශාකයක් එයත් මාස කිහිපයක් මම කිසිම කප්පාදුවක් හෝ නඩත්තුවක් සිදු නොකර තිබුණු ශාකයක් අද දිනේදී ඔබත් සමගම ඒ නිර්මාණයේ යම්කිසි කප්පාදු කිරීමකට මම සූදානම් වන්නේ. ඉතින් මේත් මම උත්සාහ කරන්නේ තවත් වසර 5කින් පමණ නිර්මාණය අවසන් කිරීමට. මගේ යාළුවනි බොන්සායි කියන්නේ ඇත්ත වශයෙන්ම ජීවිතේ ඉවසීම හුරු කරන කලාවක්. ඒ වගේම මම හැමදාම කියන්නේ බොන්සායි පැලයක් හදලා බොන්සායි වෙන දිහා බලන නම් ඉන්නපා මගේ යාළුව. ඒකට නිදහසේ එයාගේ වැඩේ කරගන්න දීලා ඔබ ඔබේ ජීවිතේ එදිනෙදා ප්‍රශ්නත් එක්ක ඔබේ කාලය ගත කරන්න. එතකොට ගහ ඔබ ඔබේ කර්ණත් එක්ක ඔබ කාර්යබහුල වෙන විට ශාකයේ ළඟට එන මොහොතේදී ශාකයේ අපිට අලුත් දෙයක් පවසාවි. එසේ නැත්නම් ශාකයේ යම් යම් වෙනස්කම් වලට භාජන වී තිබේවි. ඉතින් එම නිසා බොන්සායි කියන කලාව සිදු කරන්නේ මානසික තෘප්තිය කියන දේ මුලින්ම තමන්ට ලැබීම සඳහාම තමයි. ඉන් අනතුරුව මූල්‍යමය වාසි ප්‍රයෝජන අනාගතයේදී නැතුවාම නොවේ. ඉතින් එම වුණත් මම කියන්නේ මෙම කලාව මානසික තෘප්තිය උදෙසා සිදු කරන දෙයක් නිසා අභියෝගාත්මක ලෙස මෙම ස්වභාවික මාධ්‍ය තිබෙන ශාක කුරුකොට එම මව් ශාකයේ හැඩතල කුඩා භාජනයක නිර්මාණය කිරීමට සෑම අවස්ථාවකදීම ඔබ උත්සාහ කරන්න. එය තමයි නිවැරදිව බොන්සායි කියන වචනය අරුත් ගැන්විය හැකි එකම ක්‍රමය. ඉතින් එම නිසා ඔබට වේගයෙන් බොන්සායි නිර්මාණයකට ආසන්න නිර්මාණය සිදු කරගන්න ඕනි නම් කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔබ කුරු ශාක උපයෝගී කරගෙන පැතලි භාජනයක් තුළ යම්කිසි නිර්මාණයක් කරන්න. නමුත් ඔබ කිසිම වෙලාවක හිතන්න එපා මේක බොන්සායි කියලා. මේක ලස්සන නිර්මාණයක්. ආයෙත් මම කියන්නේ එකයි මට ඔබෙන් ගන්න කිසිම දෙයක් නැහැ යාළුවනි. මේ කලාව පිළිබඳව මෙය මම මේ අභියෝගාත්මක ප්‍රකාශය සිදු කිරීම තුළින් සමහර අය මාව හැරදාලා යයි.
මට වාසියකට වඩා වෙන්න පුළුවන් අවාසි අර යන අතට මැස්ස ගහන ක්‍රමයට වඩා උඩුගම් බලා පීනීම තුලින් මට YouTube චැනලයට යම් යම් අසාධාරණකම් සිදු වේවි නමුත් මම උත්සාහ කරන්නේ හදවතින්ම මෙම කලාවට ඇලුම් කරන්නෙක් ලෙස නිවැරදිම දැනුම ඔබට ලබා දීමයි මගේ යාළුවනි එම නිසා කිසිසේත්ම ඔබේ හිත ඇතුලේ මම මේ කියන කාරණේ පිළිබඳව යම් මොනවා හරි අභියෝගාත්මක මතයක් තියෙනවා නම් කමෙන්ට් සෙක්ෂන් එකෙන් ඇවිල්ලා ඇයි අයියෝ ඔයා එහෙම කියන්නේ ඇයි සහෝදරයා ඔයා එහෙම කියන්නේ කියලා මගෙන් ප්‍රශ්න කරන්න. ඒ වගේම මගෙන් ප්‍රශ්න කරන්නට ඔබට හිතෙන්නේ නැත්තම් මේ පිළිබඳව මේ කලාව පිළිබඳව හසල දැනුමක් ඇති පුද්ගලයන් සමග සාකච්ඡා කරන්න. එසේත් නැතිනම් ඔබේ අතේ තිබෙන පුංචි ජංගම දුරකථනයේ Google හි සර්ච් කරන්න Real Bonsai Tree කියලා. එහෙම නැත්තම් මොන හරි වර්ඩ් එකකින් ඔයා සර්ච් කරන්න. ලෝකයේ කිසිම තැනක මේ ලංකාවේ අපේ අය සිදු කරනවා වගේ කුරු ශාක උපයෝග කරගෙන බොන්සායි නිර්මාණ සිදු කරන්නේ නැහැ. ඒ වගේම ලෝකයේ ප්‍රසිද්ධ ප්‍රදර්ශන එක්සිබිෂන් තියෙනවා බොන්සායි පිළිබඳව. ඒ වගේම කම්පිටිෂන් තියෙනවා තරඟ තියෙනවා. ඒ කිසිඳු කම්පිටිෂන් එකක් හෝ එහෙම නැත්නම් එක්සිබිෂන් එකක පාටිසිපේට් කිරීමේ අවස්ථාව ඔය කුරු ශාකවලට අදටවත් නැහැ යාළුවනි. ඒ නිසා මේ අභියෝගාත්මක වචන ටිකත් එක්ක බොන්සායි ට්‍රෙසිත් එක්ක අමනාප නොවි මම මේ කියන සැබෑ යථාර්ථයට මුහුණ දෙන්න මගේ සහෝදරයෝනි. ඉතින් ඔබ උත්සාහ කරන්න ස්වභාවික මාධ්‍යයේ තිබෙන ශාකයක් කුරු කරන්න. ඒක තමයි බොන්සායි කියන්නේ. ඉතාමත්ම දැනුමෙන් පරිපූර්ණ ඒ වගේම තාක්ෂණයෙන් පරිපූර්ණ ලෝකයේ තිබෙන ප්‍රබල රටවල් ජාන වෙනස් කිරීම තුළින් කුරු කරන ලද ශාක බඳුන් ගත කරලා එය බොන්සායි විදිහට අරුත් ගන්නවන එක අදවත් මේ මගේ ශ්‍රී ලාංකීය ආදරණීය කලාත්මක හදවත් ඇති සහෘද ඔබ සැමගෙන් ඉල්ලන්නේ බොන්සායි ලෙස අරුත් ගැනීම නවත්තන්න. එයත් සුන්දර නිර්මාණයක් කියලා අපිට රස විඳින්න පුළුවන්. නමුත් මේ කලාවේ සැබෑ යථාර්ථය ඒක නෙවෙයි. ඒ නිසා හැමෝම උත්සාහ කරන්න හැම වෙලාවකම නිවැරදිවම මේ කලාව තුළ පිහිටන්නට. ඒ වගේම ඔබ දන්නවා මේ දවස්වල වොයිස් ටීන් කියලා ප්‍රෝග්‍රෑම් එකක් එනවා. දැන් වොයිස් ටීම් නේ මේසර ශ්‍රී ලංකන් වොයිස් මං හිතන්නේ. ඒ වයස ප්‍රභේදයක් නැහැ. සියලු දෙනාටම පාටිසිපේට් කිරීමේ අවස්ථාව දීලා තියෙනවා. ඔබ දැක්කද කනට මිහිරි යම්කිසි ගීත ගායනා කරන අපේ තාරුණ්‍ය හමුවේ මේ පරිණත විනිශ්චය මණ්ඩලයේ සමහර විට හැරෙන්නේ නැහැ. අපිට ඒ සින්දු හරි ලස්සනයි. නමුත් හැරෙන්නේ නැහැ. මොකද ඒ අය මේ සින්දුව කියන එහෙම නැත්නම් ගීතය කියන මේ කලාවේ නිවැරදිම තාක්ෂණය දන්න නිසා මගේ සහෝදරවරුනේ. ඔවුන් මතු පිටින් අතගාන සුන්දරත්වයට එහා ගිය යථාර්ථවාදී නිර්මාණාත්මක හැකියාවන්ගෙන් පරිපූර්ණ කලාකරුවන් කිහිප දෙනෙක්ම ස්ථානයේ ඉන්නේ. ඉතින් මම ඔබටත් කියන්නේ මෙන්න මේ උදාහරණය ගන්න බොන්සායි වලට. ඒකල්ලා ඔබ හැම වෙලාවෙම උත්සාහ කරන්න. ඔබේ ආත්ම තෘප්තිය උදෙසා කුරුශාක කිහිපයක් ගෙනවිත් ගෙදර හදලා ඒ බඳුන් ගත කළ රස විඳින්න මගේ යාළුවනි. නමුත් මේ කලාව හදවතින්ම කරන්නෙක් ලෙස ස්වභාවික මාධ්‍යයේ තිබෙන පැල රැසක් ගෙනවිත් ඔබ එයත් ප්‍රැක්ටිස් කරන්න පටන් ගන්න. කුඹුක්, මී, ඇහැටු, නුග, බෝ, සියඹලා, දං, ඒ වගේම දෙහිකුලේ ශාක, ඒ වගේ කුඩා පත්‍ර තිබෙන වසර 20කට වඩා ස්වභාවික මාධ්‍යයේ හැඩි දැඩිව හැදෙන වැඩෙන ශාක ගෙනවිත් කුඩා බඳුනක් තුළ සුන්දර නිර්මාණයක් කරන්න මගේ සහෝදරයෝ උත්සාහ කරන්න ඕනේ. මම මේ කරන චැනලේ බලාපොරොත්තුව ඒකයි. මේ කුරුගස් විවේචනය කිරීම, ඒ වගේ මේ පොල් බොන්සායි කියන කලාව අභියෝගයට ලක් කිරීම තුළින් YouTube චැනලයක් කරන්නෙක් ලෙස මට යම් යම් අසාධාරණකම් සිදුවෙන්නට ඇති. ඒ වගේම මගේ කමෙන්ට් සෙක්ෂන් එකේ කුණු හරපෙන් මට බැනවදිච්චයි පවා හිටියා. හැබැයි මම ඒ ගැන ඉතාමත්ම සංයමයකින් ඒ අයට කරුණු පැහැදිලි කිරීමෙන් අනතුරු සමහර අය කරපු කමෙන්ට් ඉවත් කරගත්තා. ඉතින් ඒ වගේ අපේ ලංකාවේ මේ කලාව පිළිබඳව නිවැරදිව දැනුම ගලා ගියේ නැහැ සමාජයේ මේ කුඩා දරුවන් අතර. මේ විශේෂයෙන්ම 2090 දශකයේ අවසානයේ උපන් ඔබ මගේ ආදරණීය මල්ලිලා නංගිලාට මේ කලාව නිවැරදිව කියලා දීලා තව අවුරුදු 5ක් 6ක් යනකොට ලංකාවෙත් මැලේසියාව, සිංගප්පූරුව, තායිලන්තේ, ඉන්දියාව වැනි රටවල්වල පවත්වන සුන්දර බොන්සායි ප්‍රදර්ශන කිහිපයක් හෝ රට ඇතුලේ නිවැරදිව පැවැත්වීමයි මගේ ඒකායන බලාපොරොත්තුව. ඔබ බලන්න වෙනස් රටවලක ඉන්දියාවේ බොන්සායි එක්සිබිෂන් කියලා සර්ච් කරන්න මගේ යාළුවනේ. එන්නේ මොන වගේ ගස්ද කියලා බලන්න. ශ්‍රී ලංකන් බොන්සායි කියලා සර්ච් කරන්න මගේ යාළුවනේ. එන්නේ මොන වගේ ගස්ද කියලා බලන්න.
එක්කෝ වැටන්දර් එහෙම නැත්තං බොක්සුඩ් එහෙම නැත්තං කුරුවැට්ටේරියා එහෙම නැත්තං කුරුවන්දර් ඌවා තමයි ලංකාවේ බොන්සායි කියලා නිර්මාණය කරන්නේ. මොකද මෙවන් ස්වභාවික මාධ්‍ය ශාක උපයෝග කරගෙන නිර්මාණය කරන එක මගේ යාළුවනේ ඉතාම අපහසු කාරණයක්. මේ කාරණේ අතරම මම කියන්නම් මම සිදු කරන්නේ මේ මොහොතේදී ඔබ දන්නවා ඔය ශාකයේ කැපුණු ස්ථානවල ශාකයේ තිබෙන ජලය එළියට වාෂ්පීම් වැළැක්වීම සඳහා බයින්ඩින් ගම් යොදාගෙන මේ ස්ථාන සීල් කිරීමයි මම සිදු කරන්නේ. ඉතින් ඔබට මම කියන්නේ එවන් ඔබේ ශාකයේ කැපුම් සිදුවෙන ස්ථානවලදී යම්කිසි ද්‍රාවණයක් යොදාගෙන මේ ස්ථාන වසා ගන්න. මොකද එවිට ශාකයේ තිබෙන ජල වාෂ්ප එළියට කාන්දු වීම වැළැක්වීම තුලින් ශාකය වේලීම තුලින් මරණයට පත්වීම නැත්නම් අපට අහිමි වීම වළක්වා ගැනීමයි ඔය සිදු කරන්නේ. මොකද විශාල ස්ථාන කීප රැසක් මගේ අතින් මේ කප්පාදුවේදී කැපෙනවා. ඒ ස්ථාන ටික ඔක්කොම සීල් කිරීමයි මම ඔය සිදු කරන්නේ. ඉතින් මම සිදු කියමින් හිටපු කාර්යයට නැවතෙන්නම්. ඉතින් ලංකාවේ බොන්සායි කියන කලාව යන්නේ වැරදි මාවතක, වැරදි ගමනාන්තයක. ඉතින් එය වෙනස් කිරීමයි මම උත්සාහ කරන්නේ. මන් ළඟත් ඔබට පෙන්වීමට ඔය කියන කුරුශාක රැසක් තිබෙනවා. ඉතින් ලංකාවේ බොන්සායි පිළිබඳව පේජස් කරන අය, චැනල් කරන අය බොන්සායි විදියට කුඩා බඳුන්වල සකස් කරලා පෙන්වන්නේ ඔබට මේ කුරුශාකම තමයි. එය බොන්සායි නොවේ මගේ සහෝදරවරුනි. ඉතින් මම නැවතත් කියන්නේ හෙට ඉඳලා මේ වීඩියෝ එකේ කමෙන්ට් සෙක්ෂන් එකේ කුණු හරප වපුරවන්න එපා. මොකද දැනුමක් ඇති අයෙක් ඔබට මේ කියන්නේ. මේ ඇත්ත නැත්ත ඔබේ ඔය ඇඟිලි තුඩේ දුරින් තිබෙන අන්තර්ජාලයේ සැරිසරලා ඒ පිළිබඳ ගවේෂණය කරන්න මගේ යාළුවනේ. අපි එකතු වෙලා ආසියාවේ තියෙන දක්ෂතම බොන්සායි නිර්මාණය කරන රටක් ලෙස ශ්‍රී ලංකාව පරිවර්තනය කරමු මගේ යාළුවනේ. ඒක තමයි ඔයාලගෙන් මම නැවත නැවතත් මේ කියන සියලු කාරණාවලින් ඉල්ලීම් කරන ප්‍රධානතම කාරණාව. ඉතින් මම නැවතත් කිව්වේ යන ආකාරයටම ඔබව මනස නොගෙන් නොයවා වෙනස් කිරීමට උත්සාහ කරන කෙනෙකු ලෙස මට මාව විශ්වාස කරන අය මෙන්ව මට අභියෝග කරන සහ මට යම් යම් දෝෂාප්‍රෝපණය කරන අයෙක් වැඩි වශයෙන් බිහිවේවි. ඒ පිළිබඳව කිසිදු ගැටලුවක් නැහැ. මම කියන්නේ පරුස වචනයෙන් තොරව මේ කලාව පිළිබඳව ඕනෑම සංවාදයකට, ඕනෑම අභියෝගයකට මම සූදානම්. එහෙම දෙයකට මම කිසි වෙලාවක සැලෙන්නේ නැහැ. මම මේ කරන්නේ බොන්සායි වරදව වටහාගෙන ගොඩක් දුර ගිය අයට නොවෙයි, බොන්සායි වරදව වටහාගෙන ගමන ආරම්භයේ සිටින ඔබටයි මේ කතාව කරන්නේ. ඉතින් අර බොන්සායි නිර්මාණ යනුවෙන් හඳුන්වාගෙන මේ වෙනකොටත් කුරුශාක රැසක් සන්තකයේ තබාගෙන එය අලවි කරන අයට ගොඩක් හිදෙයි. නමුත් එහෙම කලාවක් ෆලෝ කරගෙන තාමත් මූලික පියවරේ සිටින ආදරණීය යෞවනත්වයටයි මම මේ ආමන්ත්‍රණය කරන්නේ. ඔබට තවමත් ආපස්සට හැරිලා නිවැරදි කලාවේ ආරම්භයට එන්න ඕන තරම් කාලය තිබෙනවා. මම මේ ඊළඟට යොදාගත්තේ තවත් කඳ විශාල වශයෙන් පරිණත වුණු ශාකයක්. මෙයත් මම යමදෝරි ක්‍රමයට ගලවාගෙන විත් බඳුන් ගත කළ ශාකයක්. වසර කිහිපයක් මගේ සන්තකයේ තියෙන ශාකයක්. මෙයත් මම මාස කිහිපයක් කිසිදු කප්පාදුවක් නොකර නිදහසේ හැදෙන්න දුන්නේ. මට මෙහි අතු මහත් කර ගැනීම සිදු කළ ගත යුතුයි. ඒ වගේම ස්වභාවික මාධ්‍යයේ තියෙන කල ඒ නිර්මාණය වූ අතු කපාගෙන විත් සිටවා එයින් අලුතෙන් හටගත් දළු තමයි ඉදිරියේ නිර්මාණයේ මට අතුරස භාවිතා කරන්න සිදු වී තිබෙන්නේ. ඉතින් අර ඒ කාරණේ සිදු කරන විට ස්වභාවික මාධ්‍යයේ තිබුණු ශාකවල ඒ තියෙන විශාලත්වය සහ නව අතුවල තිබෙන ඒ කුඩා අත්තේ අතර තියෙන ඩිෆරන්ස් එකේ වෙනස මට නැති කර ගැනීම සඳහා අනිවාර්යෙන්ම යම් යම් කාරණා සිදු කිරීමට ඉදිරියේදී තිබෙනවා. මම දැනට උත්සාහ කරේ ස්වභාවිකව ඒ හැදෙන නව දළු මහත් වීමට කාලය ලබා දීමට. ඉතින් තරමක් දුරට ඒ සාර්ථකයි. නමුත් මා හිතන ආකාරයට 100%ක්ම ඒ කාරණේ තවමත් සාර්ථක නැහැ. ඔය තියෙන වෙනස සම්පූර්ණ වීමට වසර තව 3ක්වත් අවම ගත වෙනවා. ඒ වගේම ඒ අතු දෙක එකට බද්ධ වෙන තුරු කුඩා අත්ත විශාල අත්තේ සමග සම්බන්ධ වන තුරුම මේ නිර්මාණයේ අංග සම්පූර්ණ කිරීමට මට හෝ
කිසිදු නිර්මාණකරුවෙකුට අවස්ථාවක් නැහැ. හැබැයි කෙටි ක්‍රමයක් තියෙනවා අපිට ස්ථාන සම්බන්ධ කරවන්නට. මම එයත් මේ අද කප්පාදුවේදී ඔබට පෙන්눔 කරනවා. ඔය ස්ථාන දිරුමට ලක්කොට එය කැඩී ගිය අත්තකින් හටගත් නව දලු ලෙස නිර්මාණය කරන්නත් අපට පුළුවන්. හැබැයි ඔය ස්ථාන දිවියාමට අවශ්‍ය කාරණා සිදු කිරීමයි ඒ නිර්මාණ ක්‍රමයේදී අපි භාවිතා කරන්නේ. ඉතින් මම ඒ සඳහාත් අද දිනේදී යම් යම් ක්‍රමවේද උත්සාහ කරනවා. ඔය කලින් තිබූ අතු විශාල අතු වලින් හටගත් නව දලුත් සමග සම්බන්ධ කිරීමට මේ ස්ථානවල දිරුම් නිර්මාණය කිරීමටත් මම අද දිනේදී යම් යම් පුංචි උත්සාහයන් දරනවා. ඉතින් ඒ වගේම තව සුවල්ප වේලාවයි මම වීඩියෝ එක තිබෙන්නේ. විනාඩි 20කට ආසන්න කාලයක් මුළුල්ලේ නැවතත් මම කිව්වේ එකම කාරණයක් තමයි බොන්සයි කියන්නේ ඉතාමත් කාලයක් අරගෙන මානසික ඒකාග්‍රතාවයේ තුලින් පවත්වාගෙන යා යුතු කලාවක්. එයට කිසිදු ෂෝට්කට් එකක් නැහැ යාළුවනේ. ෂෝට්කට් කිරීම තුලින් බොන්සයි කලාවට කිසිදු හානියක් සිදුවන්නේ නැහැ. නමුත් ඔබ කරන නිර්මාණයටයි ඒ හානිය සිදුවන්නේ. බොන්සයි කියන්නේ ඒක ස්ථිර කලාවක්. ඒ තුල තිබෙන්නේ ස්වභාවික, කෙටියෙන්ම නැවතත් කිව්වොත් ස්වභාවික මාධ්‍යයේ තිබෙන විශාල ශාක ප්‍රතිනිර්මාණය කිරීම කුඩා බඳුනක් තුල. මෙයයි වක්‍රව බොන්සයි කියන නාමය තුලත් සැඟවී තිබෙන්නේ. ඉතින් එය සිදු කිරීමට අපේ අයගේ තියෙන කම්මැලිකම නිසා කුරු ශාක ගෙනවිත් බඳුනක සිටවා ෆෑඩ් හදලා කම්බි දාලා ඒව ලස්සනට විශාල ගසක අනුරුවක් විදියට සකස් කරලා මම හිතන්නේ එහෙම තාම මනරම් නිර්මාණ තියෙනවා. මම කිසි වෙලාවක එහෙම නිර්මාණකරුවන් හැලුවට ලක් කරන්නේ නැහැ. තාම මනරම් නිර්මාණ තිබෙනවා. එය කිරීමත් මම වරදක් විදියට දකින්නේ නැහැ. නමුත් මේ නිවැරදි කලාව දැනගෙන එවන් දෙයක් කිරීම සමහර විට ලංකාව වගේ රටක මේ තියෙන මේ අපි ඉවසා ගැනීමට නොහැකි කාලය ලබා දීමට නොහැකි ඒ වගේම ඉල්ලුමට සැපයීම දීමට නොහැකි හේතුව මත සිදු කිරීමට ඕනෑතරම් සාධාරණ හේතු තිබෙනවා. නමුත් නිවැරදි බොන්සයි කලාව කියන්නේ මොකද්ද කියන එක හදවතින් දැනගෙන එවන් කාරණා සිදු කිරීම වරදක් නොවේයි. මම කිසි වෙලාවක ඒ නිර්මාණ කිරීම පිළිබඳව හිතේ දුකක් නැහැ. ඒ වගේම හිතේ චෝදනාවකුත් නැහැ. තියෙන්නේ එය බොන්සායි ලෙසම අරුත් ගන්නවාගෙන සිටීමයි මගේ වරද විදියට මම ඔබව ඔබට පෙන්වුම් කරන්න උත්සාහ කරන්නේ. නිර්මාණයේ නිවැරදිම ක්‍රමවේදය තමයි කැලේ දින ගහක අනුරුවක් උඩා බඳුනක නිර්මාණය කිරීම. එයට ස්වභාවික මාධ්‍ය තිබෙන ඒ විශාල ශාකයම යොදා ගැනීමයි බොන්සායි කියන කලාවේ ජාත්‍යන්තර නීතිය. නමුත් ලංකාව වගේ හදිස්සියෙන් හැමදේම කරන අපි වගේ රටක අයට අර ක්‍රමය ගැටලුවක් නෑ මගේ යාළුවනේ. ප්‍රශ්නේ තියෙන්නේ මේ පිළිබඳව හාන් කවිසියක්වත් නොදැන සිටීම. ඔය මම කරන්නේ මේ වෙලාවේදී ඔය අර කැපිලා ඉතුරු වෙච්ච කඳ කොටස්වල යම්කිසි පිපිරවීමකට ලක් කිරීමට උත්සාහ කරන්නේට හේතුවක් තිබෙනවා මගේ සහෝදරවරුනි. ඔය ස්ථානවලින් ජලය ඇතුළට ගමන් කරවීම තුලින් යම්කිසි දිරීමක්, ඒ කියන්නේ ඔය මම ඔය කැපුණු ස්ථානවලට තදින් පහර දීම තුලින් ඔය ශාකයේ අභ්‍යන්තරයට යම් විදියක කුහර ඇති වෙනවා. ඒ කුහර තුලට ජලය ගමන් කොට එම ස්ථාන දිරීමට ලක්වීම තුලින් අර ඉහළට ඇවිත් තියෙන නව කුඩා දලු සමග සම්බන්ධතාවය ගොඩනගා ගැනීමට මට පහසු වෙනවා. පරණ අත්ත සහ අලුත් අත්ත අතර. ඉතින් අදත් මම විනාඩි 20කට ආසන්න මෙම වීඩියෝ ගෙනෙමින් ඔබට බොන්සයි කියන කලාව පිළිබඳව යම් කිසි අදහසක් ඔබේ මනසට එකතු කිරීමට උත්සාහ කරා. මගේ යාළුවනේ මගේ ගමන ගොඩාක් හිමින්. නමුත් හරි දේ තුලින් ඒ හින්දා සියලු දෙනාගෙම නැවතත් ඉල්ලා සිටින්නේ බොන්සයි ට්‍රෙසි කියන YouTube චැනලය. මේ බොන්සයි කියන කලාව ශ්‍රී ලංකාව තුළ නිවැරදි මානෙට ගෙන යාමට යම් කිසි හෝ දායකත්වයක් දක්වනවා කියලා ඔබේ හදවතට දැනෙනවා නම් මගේ වීඩියෝ දිගින් දිගටම බලන්න මගේ යාළුවනේ. ඒ වගේම මාගේ චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම ඔබ ළඟ තියෙන සියලුම සෝෂල් මීඩියා වල මගේ වීඩියෝ ෂෙයා කරලා මට දෙන්න සහයෝගය. ඒ වගේම ලයික් එකක් දාන්න වීඩියෝ එකට. ඒ වගේම කමෙන්ට් සෙක්ෂන් එකට ඇවිල්ලා good හෝ bad කියලා හෝ මට කමෙන්ට් එකක් දෙන්න. ඒක තමයි මම ඔබගෙන් හැම වෙලාවෙම බලාපොරොත්තු වෙන්නේ. එසේනම් අදට සමුගන්නවා කියපු කාරණාවලින් ගන්න දෙයක් තිබ්බොත් ගන්න යාළුවනේ. අහක දාන්න දෙයක්
තිබොත් අහක දාන්න හිතරිදුනනම් සමාවෙන්න මගේ කලාවට මම ආදරේ මගේ කලාවට ආදරේ කරන කලාත්මක හදවත් කිහිපයක් ඔස් ශ්‍රී ලංකාව තුර නිර්මාණය කර ගැනීමට හැකුණොත් එයයි මගේ මේ චැනලයේ ජයග්‍රහණයේ විදිහට සලකන්නේ එසේනම් ජය වේවා සුබ දවසක් සියලු දෙනාටම